විශෂම මේ පවතින තත්ත්වයන්ට එරහිව හෙට විසි හත්වෙන්දා කොළ හියිට් පාක් පිටිය පැවැත්වෙනවා විශේෂ ජන රැළියක් අරාධනා කරනවා රට වටා සිටින සියලූම මේ මර්ධනයට මේ ආර්ථික අපරාධකරුවන්ට මේ ආර්ථික ගාතකයන්ට මේ පවතින මජර ක්‍රමයට මේ මජර දේශපාලක්කයන්ට විුරුද්ධ සියලුම දෙෙනට ඒ සම්බන්ධ වෙන්න කියලා වෘතිය සමිති සම්බන්ධිකන මධ්‍යස්ථානයේ මූලිකත්වෙන් සිවිල් සංවිධාන බහුජන සංවිධාන විවිධාකාර කණ්ඩායම් ඒත් සමගම දාළු මෝදුර අරගල භූමියයේ අරගලකරුවන් සියලු දෙනා. එකට වෙලා හෙට හවස දෙකයිති එහට හියිට් පාක් පිටියේද පැවැත්වෙනේ විශේෂ ජනහෝට පියඔබ සියලු දෙනාට ආරාධනා කකර සිත්නවා ඒකද විශේෂ රාජ්‍ය හා පෞද්ගලික වතු සියලු සේවකයන්ගේ හා විශ්්‍රාමිකන්ට ජීවත්ෙන්න්න පුළුවන් තරම් ප්‍රමාණුවත් දීමනාවක් ලබා දෙන්න කිය නිඉල්್ලීම. භාෂනය අයිතයට අතුනොතබනු මර්ධනය වහ නවත්වනු කියන සටන් පාට, ත්‍රස්ත පනත ඇතුළු සියලුම මර්දලකාරි. අනප හෝසි කරනු කියන සටන් පාටය, తෙල් වර විදුර ඇතුරු රාජ්‍ය ේපළ විකිනිීම වහාම නවත්වනු. කියන ිරහ නැති නතාවගේ සෞඛ්‍ය අධ්‍යාපනයිතිී තවර කරනු බිදන විශව ද්‍ය අධ්‍යාපන ප්‍රමාණවාත් ප්‍රජ්‍යපාදනමෙන් කරනු ජනත ප්‍රශ්ෝල විසුම් නැති පාර්ලිමේන්තු විශස්රවා හර මැතිවරණයක් පවත්වනු. උපේන විට ගෙවන නව බද අනුපාත වහා පහත හෙලනු සහ ගොවයාට දීවරයට පොහොර ඉන්ඳ නැතුලු සහනාධාර වහාම ලබාදනු කියන සරන් පාට අයටතේ හෙටදා වසේදී මේ මහා විරෝධතා රැලිය ක්‍රියයක්ක්මක වෙන්න නියමිතයි. එනිසා ප ආාරාධනා කරසිටිවා. අරගලේට පන දෙන්න තාමත් බලාගෙනඉන්න. අරගලේට ජීවයක් වෙන්න කැමති. සටන්කාමි ඔබ සැමට හෙට දවසේදී හියිට්පාක් පිටියට එන්න කෙලපි ඔබට ආරාධනා කරන්න කැමති. ඒත් එක්කම අපි ගත්තහම දැන්. අපිට පේනවා. රජය මැතිවරන්න කල්දැමීමේ උපක්‍රමයක නිර වෙලා ඉන්න බව. සි දෙම අන්ු්‍රරම් ්‍යා ංශ දරය සමන්වීමත් එක්ක ජනාධිපතිවරයාට බලේප ලැබිලා තියෙනවා ම අවුරුදු දෙකහ මාරකින් පාලිමේන්තුව විශුරවාහරි. අබි දන්නවා මේ නමවෙනි පාර්ලිමේන්තුව ජනමතයට ගරුණොකරන ජන අබිලාශයන් ජන අබිලාශයන් අවතක් සේරු කරන ජන අබිලාශයන් හාසයන ලක් කරන ජනතාවගේ ප්‍රාර්ථනා තමන්ට ලැබෙන මුදල් කුට්ෙන් යයටපත් කරන. මහජන නියෝජිතයන්ගේෙන් සපිරනු තැනක් කිලපිදන්න. එනිසා මේ රටතුලාප පේක්ෂා කරන ක්‍රම වෙනස මොන විදිහකිින් මේ රටය තුළ කරන්න ගිය. අවසාන වශයෙන් පාලලිමේන්තුව ඉන්න මජර දේශපලක්නියෝ කණඩෑම එකතුවෙලා ඔුන් ඕනෑ විදිහයට එත් සියලු කාරණ ලප්පගන් නුක්සා කරන. එනිසා අපිට පේනවා ක්‍රම ෙන ක්ෂ කරනවා නම්. වහාම කරන්න ඕනේ කඩිනමින් කඩිනමින් මහමැතිවරණයක් සඳහා ජනතාවට තමන්ගේ නියෝජිතතයන් තෝරාගන්න අවස්ථාව ලබා දෙන්නවා. එවැනි ජනතාවගේ මතේ විමසා බැලීමක් වහාම රටතුළ ඇති කළ යුතුයි කියලා අපි බොහොම පැහැදිරව මේ මොහොතේ රජයට යෝජනා කරන්න කැමති. එනිසාි රජයට කියන්න කැමති මැතිවරණ කල් දැමීම නෙමයි. දව දන සන්ත කර ගැනීම සඳහ වර්මාන ජනතිපති වර ොහොත් ට පොන්තු ත් කිය පාල ේන්තුව නියමිත කා දක් . හැබැ ති ්‍ර්ද පාල න්ත ර ගේ ප්‍ර්ද වට ප්‍රශ්දන මේ රටේ ජනතාවගේ අබිලාශයන් සුරක්ෂිතම ආකාරයට මේ ්‍යවස්ථා දායක ට තු ර ද නැද කිය කාරනයයි. ට බාලනතිය. එනිසා චන්ද කල්දැමීම උත්තරයක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදේතා අහුරු කර ගැනීම සඳ. ඉ ඒකතමයි අපි දන්නවා මාර්තු දෙදස් විසි තුනේ. මාර්තු විස් වෙනකොට පළාපාල චන්දය පවත්වනට අවශ්‍යය. පළලා ාල චදය පාතුරන අවශ්‍ය ි දක්ක හුගේ දවස්වල මැතිවරණ කොමිසමෙන් බොහොම ැදිව කියවා හිත්වල තියෙන සංශෝධන හිත්වල තියාගෙන හිටියට මැතිවරණ කල්ද අන්න එවවා හේතුවෙන්න ෑෙින්. අපිදක් නාජපතිවරයා කියලවා කොට්ටශ වැඩ කොට් ශලින්න්න මහජන නියෝජිතය වැඩි කියෙල් බිදන්න මේ ංශෝධනයගෙනාව දෙදස්දා හතේදී. එතකොට තිබ්බේ යහපාල නාඩුව. ඒ යහපාල් නාඩුවේ අගමැතිවරයා වර්තමාන ජනාජපතිවරයා. ඇයි එඒයටට එතකොට තේරු නැද්ද හරදා හ කිලපු නියෝජිතය ගාන අටද හක් දක්වා වැඩි වෙන කොට ඒ වැඩිහි කියල තේරු ැද් එ තො එක නොතේරිච්ච නාාජිපතිවරයා ඒවකට අගැතිවරයා. ැන් මැතිවරණය කල්දාාන්න දාන තුරම්පවක් කැටියට දැන්ක කියනවා පලාාත්පාලන නියෝජතයෝ අටදාහක් වැඩි. එනිසා නැවත සීමමා නීර්ණයක් කරලා ඒක හාරදහක් දක්වා අඩු කරන්න අවශ්‍යයයි කියර. එනිසාට පේනවා නැවත සීමමාා නීර්ණය කරන්න විශාල කාලයක් දතව වෙනවා. විශාල කාලයක් ගතුවෙන විශාල ධනයක් වවැයවෙනවා. හැබැයි ඒව යාට වැඩක් නෑ ඇයි එයාට අවශ්‍යයි පලලාාපාල මැතිවරන්නේේ කල්දදාගන්න පුංචිතදන්දේ කල්දාානයට අවශ්‍යයි එනිසාපි කියන පවත්වන්නේ පලාාත්පාලන මැතිවරණ යක්ද මහ මැතිවරනණ ඇද කියෙන කාරණය ප අපටි වැද ගත්නෑ. හැබැයි ජනතාවගේ ජන මතය උරගා බලන ජනවර්රමකට ඉඩ සල්සාදීම මේ මොහොතේ ජනාධිපතිවරයාගේ වගකීමක් කියන කාරණෙ අයි බොහොම පැහැදලුව මේ මොහොතේ කියන්න කැමති. ඒත් එක්කම ගත්තාාවම අපේක්ෂකෝ තේරීම. අපේක්ෂකෝ තෝරගෙන තමන්ටඕන කරන කුඩුකාරයක් ගංජකාරයක්, මිනිීමමරුවා ස්ශ්‍රී දෂකයා කප්පංගත්තේක හොරගංගරපුයක මංකොල්ලකාරය පගාගහපුයක මේ උන්ටික ඔක්කොම දාලා. මිනිස්වුල්ට කියනවා උඹබ හොද උන්තෝර්ණ පන් කියලා. උඹල හොද උන්ටික තොර්ල පන් කියල. දි අපිහන්නේ මිනිස්සුල්ට දෙන්නෙ මොකටද ඒ වගකීම. මහජන නියෝජිතයන්ග තෝරන්න අපේක්ෂක ලයිස්හදන්න පක්ෂල ඉන්නම් ස්වාදිල කණඩෑම් වොල ඉන්නම්. ඒ දේශපාල බලවේග වල ඉන්න. ඇයි? පෂ හല රට බලතිවා නම්. ඇ බැරි. අප നടුවට വരധകര ොവിച്ച. අපාද වැරදි ൾට වැරදිിකාര ොവിച്ച. കപන් නොගත්ത චරිතය දෂණ නොവචച. മാජത ප්‍රാത ലක් වෙച്ച. നියෝජ്ത ങ് പළුවන් പ്ക്ക හැ ോජ කරන්න. ඉരെ පත් කරන්න හැබැ ඒල්ල කරන්නේ. ඒක ඇල්ල කරන්නේ. ඒල් ොකර මිනිස්සും കර වා. කට്ියයක් ද. බල ලුවන්න්නන් ක හොඳලික තොර ගයිල්ල කියන්න එනිසාි කියන වගේ කුණහර ප වැ කරන්න නැතුව. මේ ෆිල්ට කිරල්ල මේ තේරල්ල කෙරෙන් ඕනේ පක්ෂතුළ පක්ෂ තුල තමයි තේරල්ල කරන්න නොනනි පක්ෂ තුළ තමයි ඒ තේරීම ෆිල්ටර් කිරීම කරෙන් අවශ්‍ය වෙන්න. එනිසා එත්තනින් පෙරලා එතැනින් වඩාත් සුදුසකම් මැති අයයි තමයි ඔවුන් කුමන මැතිවරනයකට හ ඉදිරිපත් කිල්ම කල යුත්තේ කිය කාරය අයි ොහම පැදිලිව කියන්න කැමති ඉලියක තමයි. අද වෙන කොට. අපි දන්නවා ත්‍රස්සවාදී වැලැකිමේ පනතයටද. රඳවාගේෙන සිටින සිරිදම් මහාමුදුරුවෝ රෝහල්ගත වෙලා ඉන්නවා. සිරිදම් මහාමුදුරුවන්ගේ ජීවිතයට බරපතල තරජනැක්වන දක්වා. ඔ උන්න හැදිල තියන කොටත් උන රෝගගේ උත්සන්න වෙලා තියන කොට උන හැදිලා දැනටබි තියෙන තොළතුර අනුව දවස් පහක්විතර යනකනු කිස්සිුතු ප්‍රතිකාරයක් ලබදය නැතුව. ස්තවාද ඒ වැලක්ක පන අරගෙන ්‍රස් වාදී විමර්ශණ ඒක මගින් TIගේ රඳවාගෙන සිටයා ස් රිද මහාමුදුරුවන්ට නියමිත ප්‍රතිකාර ලබාදය මක්කරන්නතුව. ඇැබයි අදමනොට අද වෙනකොට. ජතික හල් ගත කල ඉන්න සිරිදම් හහාමුදරුවන්ට െං ග ෝග වැල ති කිය මනකොට හොයාගෙන තින ොයාගෙන ති න. ඒනිසා අපට බරපතල ප්‍රශ් තිය නො වෙටි තිය බ මරන්න බැරි තැන. ඉද මරන්න ැරිතැන අසනීප කරලා. රෝගී කරලා නිස ප්‍රතිකාර නිස්වවෙේලාවට නොදී වසන්තව සහ සිරිදම්ම හාමුතුරන්ගේ ජීවිතවලට අනතුරක් කරන්න මේ රජය සල්සුම් කරනවාද කියලා අපේ බරපදල ප්‍රශ්්‍යයක්තිනවා. එනිසා අි බොම පැහැදිව කියනවා වසන්තක හෝ සිරිිදම් ම හාමුදුරන්ගේ ජීවිතයට යම්කි සිහානයක් සිද්ධ වුණොත් ඒ හානිියය පූර්ණන වගකීම. මේ රන්ථවවාගන නියෝගොල්ට අත්සං කර. ජනාජිපතිවරයා ඇතුළු නඩය බාරග නිිකිිනික් කියනවා. විශ්වවිද්‍යාලීන ශිෂ්‍යන්ට ඔච්චර බයින. ඔච්ර බයින විශ්වද්‍යාල ශිෂ්‍යෝ දෙෙන් එේට ඔය තරමට බයයින. අරගල කරුවන්ට යවෙච්ච ප්‍රමාණය අපට හිතාගන්න පුළුවන් හිතාගන්න පුළුවන් නැටි අස්සේ ගහගෙන ගල්ගුහාවල පොටි බෙනවල හැංගිලා හිටපු මජර හැත්ත දැන් එලියට බැහැලා දැ මුන් හිතංඉන්නවා මුන්තමයි සිං්ියෝ කියලා. ැ තේරුන් ගන්න ඕන සිංහවේසිංාවට ඔ එඉන්න බල්ලෙක් කියනෙක්. බල්ලෙක් කියනක්. සුනකෙක් කියනෙක් බොහම පැහැදිලො මේ කට දන්නවා. මංගිදන්න සහරවිට බල්ලටත් කරන අපහාසයක්. මේ වගේ මේ වගේ මජර තුටටු දෙකේ දේශපාලන තීරණ ගන්න දේශපාල නායකයන්ට සුනකෙක් කියල කතා කරන්න සුදුසුනෑ. මනුස්සකමට කොහෙත්ම සූසුනෑ සුනකෙක්ට කරන අපහසයක් වනවා සුනකය කියල කතකරු. ැ බොහම පැදිල න වසන්තල හිරකරං හිටියා කියලා සිරිිතම් මහමුදුදරෝ හිරකරං හිටියා කියලා ශිෂ්‍ය ක්‍රියාකාරකන් වලක්න්න උත්සාර කියලා මකතියාගන්න නැගෙල රැල්ල නවත්තන්න කිසිුදු හැකියාවක් නෑ ඒක බොහොම පැහදිලි. හිතන් ඉන්නවනං රැල් පාලනේ වෙලා තියෙන්නේ හිතන් ඉන්න උක්කෝෂණ මඩ පැවිත්තර තියෙන්නේ එක හිතතුළුවක් විතරයි. එක හිතලුවක් විතරයි. මේ නැගන රැල් සුනාමියයට වඩා දහස්කුණයක් වේගෙන් හමලා. මේ රජය මේ බලාධිකාරී මේ බල තන්හාාවෙන් පෙළෙන දේශපාලන හැතිකරය. සෝදා පාලු කරලදාලා මේ මාතෘ භූමිය නැවත සුද්ධ කරන දවස වැඩි ඇතක නෙමෙ කියර කාරණේ බොහම පැහැදිලි අපප කියන්න කමති. ඒත් එක්කම අලුතෙම්මගේ නාල තියෙනවා විශ් මද්‍රවවය හා අෂද අන්තරාදායක අෞෂද පනත සම්බන්ධයෙන් සංශෝධනයක් ගැන තින. යි බොහම පැහැදිිව කියන. මද්‍රවවය සම්බන්ධ වැරදි කරණ අය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්න ඕනේ. ඒ සම්බන්ධය අපතා තර්ක දෙක් නෑ. තර්ක දෙකක් නෑ. හැයි පෙරවැරදි තියෙන අය අකන්දව මද්‍රවේ ජාවාර්ර මේ ජෙදලයි අය සම්බන්ධෙන් කටයතු කරනකොට ඒයාකාරෙන් කටයතු කරන්න ඕ. ැ මොක්දම අලු සංශෝදනී. අලුත් සංශෝධනයෙන් ගේ හදනවා මද්‍රවවය දල්ල බර ග්‍රෑම් පහකට වඩා සන්තකයේ තියෙන කෙනෙක්. අවුරුද්දක් කියලකන් ඇප සලකා බැලි මක් කරන්න නෑ කිය. ල ැල්ල කියල මක යා ගන්න ್ರී ಲಾං කාಾವ, ಮද್ರವේ නාಶක කාಾර්ಯංශ විශාල පිරිසක් ಲෝලින්, කිනෝලින් ಮද್්‍රවේ ජවාරම් ර කියලා ವන කොට හිරකදර න්න. හිරක ර න්න. හිර ರ ನ අತ ගත්್ ද್ರವ ವලින් ಮද್ರವವ ರ ම් කරල. ಮද್ರವ ජವಾරම් කාಾරಯන්ට නැවත ක්್ කියන ෝදන යට හිර ර න්න. ත් එක්್කම. ී යර හෙටි ප අපි දන්න. නීතිීකරහැිට දන්නවා මද්‍රව සම්බන්ධයෙන් අපිගවටෙන් අඩුවලින් විශාල ප්‍රමාණයක්. සැබෑ ලෙසම මද්‍රවවය ජාවාරම් කිරම් සම්බන්ධයෙන් නෙමේයිතියෙන්. පොලිස්සිය හෝ මද්‍රව නාශ කායංශ මගින් සිතු කරන්න ලද හඳුන්වාදීම් විශාල ප්‍රමාණයක්ත්තියන. හඳුන්වාදීීම විශා ්‍රමාණයක්ත්තින.ඒනිසා මේ ග්‍රෑම් පහකට වඩා දළබරතියෙන මද්‍රවවය සන්තකේ තබාගත්ත හොත් වරුදක් ැලකක් ඇප ලබා නොදීම කියෙන කාරයට මවාවෙලා මතකදයග. අරගලකරුවෝ රජයට විරුද්ධ පාර්ශවයන් හිරගදරට කොටුකර තැබියගැනීම හැකියාව තිබෙනවා. ඇයිමං හෙමකන් ඇයිමකන් එකක් අධආරක්ෂික කලාප සම්න්ධයෙන් ගෙනාපු ගැසක්ට එක නැගුණු දැටිවිරෝධය මත අකුලගන්න විවස් කරගන්න මේ ආ්ඩුවට සිද්ද වුණ. අරගලකරුවෝ පෙරසගන් කරුවෝ ප්‍රචන්ඩකාරින් මේ වගේ ේබල් ගහග නැවිල්ලා රජයට විරුද්ධ කන්ඩායම් මර්ධනය කරන්න මැඩ පවත්වන්න හිරගත කරන්න. පුරෘත්තාපනේ නමින් ඔවුන්ව කොටු කරලා තියන්න. ගත්ත උත්සාහය ශ්‍රේෂ්්‍රාධිකරණයට ගිහිල්ලා ගරු ශ්‍රේෂ්්‍රාධිකරන්නේය විසින් ලබාදීපුත් තීරණ මට නැවතක්කුලා ගන්න සිද්ධ වුණා. ත්‍රස්සවාදේ වැලැක්‍රීමේ පනත මේ වෙනොට දේශීව සහ විදේශීව දැඩි විවේචනයකට භාජන වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව. සහ විදේශ කලතු අමාත්‍යවරයා විශේෂයෙන්ම ජිනීව වලද. ඒවගේම ජනාධිපතිවරයා රජ තතුික නිලාරින් හමුවේ ෝම පැදිිව කියල තිෙනවා ත්‍රස්ථවාදේ වැලැක්ීම පනත වෙනස් කරලා ඒමටට ජාර්තිික ආරක්ෂක පනතක කියලා අනුත් පනතක් ගේ නවා කියලා. අදමෙනනකල්තාමයක් ගෙනනල්ලනෑ. එෙමන රජයට විරුද්ධව පාරට බහින මිනිස්සු ලේසියෙන් මර්ධනය කරන්න මෙන්න තවත් ක්‍රමයක් කොයාගෙනැතිෙනවා. මොකද ො හරි පි ිකල්දාලා. රෑම් පහට ඩිනන් අත්තඩං කොට ගත්තා මහෙරොයින් හෝ මද්‍රවය කියලා සැකර රසපරක්ෂක වාර්තාවට ඇව්වා අදාරතැනත්තා රක්ෂි වන්ඳනා ගරගත කර. හෙට ආණඩුවට විරුද්ධෝ කෑගාන. ආන්ටුවට විරුද්ධෝ පාරට පහින්න. ඕනෑම කෙනෙක් ගාව මද්‍රවවය තිබුණයි කියලා අත්තන ොට අරගෙන ඔව රක්ෂි පන්ද ාර ගත කරන්න පුළවා. අපිදන්නවා ලංකාවේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ. මද්‍රවවේ සබන්ධව යම්කිෙසි වාර්තාවක් කිල්ලහම. තුුමතන මේ වාර්තාවන්න මාසාහකට වඩා කාලයක් ගත්තව වෙනවා. හෙමලම් ත්‍රස්වවාදයේ වැලකරීමේ අයට පනස යටතේ. දින අනුවවා ඩියෝ ගහනවට වඩ මොනහරි පිටි ග්‍රෑම් පහකට වැඩියෙන් දාාලා මසාහයකට වඩ එඒ අ පු ගල රක්ෂ පන් ර ල තියන්න පුළුව. එනිසාට ේන පන පැත් ත් තියන. මේ ං පැත් ත් තියන. එකක් අයිබහම පැතිර කිය න මදරවගේ සම්බන්ධයෙන් නීති ැඩිකරන්නඕනේ තමයි. එකපි අදදක මු ස්සල එකනතාවේ. පලනවා අප දෙකල්ගයි අපිකට එකගයි. දැන්කයන්න එපා දැන් තප්පුලන් එපා මද්‍රවව ජාවාරම් කාරය ආරක්ෂා කරන්න අරගල නීතිඥෝ කතා කරනවා කියලා ඒකන මෙතර තින කාරණ අපිේ ොහොම පැහැතිනයෝ කියනවා. මද්‍රවය ජාවාරම් කාරයෝ මද්‍රවවය ජවාරම යෙදන මිනිස්සු ආරක්ෂා කරන්න අපි කටේතු කරන්නේ. අපි ඒ සම්බන්ධයෙන් දැඩික් ක්‍රමාර්ග ගන්න හැබයි ඒ නීතියට මුවවෙලා රජයට විරෘත්ධවයන්න. රගලකරුවන්ම උද්ඝෝෂකයන්ම රජයට රජයට මෙෙල්ල කරගන්න ඕන දේශපාලන කන්ඩාෑමලන්න ක්‍රියාකාර්කයන් මර්ධනය කරන්න හිරගත කරන්න හරිම ලේසියෙන් මේන ඩ අස් ාවල බිලතින. අබි අන්න විදියට ගරු මහධදි කරන්න නිසුෘතු මල්ල ඒවගේ නීතික සංගම සහ කොළම මහධි කරන්න නීතිච සංගමය වගේ නීතික්්‍ය සංගම් නීතික කණ්ඩායම් සහ රු නිසුෘතු මල්ල. විශේෂයෙන්ම. අධිකන මාත්්‍යවරයාට කිවවා. මේකේ තියන මහදිි කන්න විනිශ්ිකාර වරයාට තියන ිමතය. වෙනස් කරන්න එපා. ඒ මහද ගර මහධි කන්න විනිශ්ිකාරතු මට ඒ අබිමතේ තියන්. එතකොේ ඒ මද්‍රවේ සම්බන්ධ වරදදි කරන කෙනා ට පෙරවවැදදි තියන වා හ ේන ව තිය න්ද ට ක් නෑ. හැබැයි දැං මේකෙන් කරන්න මොහද ගරු හධි කරන විනිසන් කාරතු ර්ති ච ිමතේ කියන ැල්ල අයින් කල්ලා. රෑම් පහට වැඩිනම් දළබර අවුරුද්දක් කැලගන් ඇපසලකා බලන්න බෑකන තැනට ගෙනල් ලති නවා එනිසා මෙතල පැහැදිලිව ප්‍රශ්නයක්තියනවා මොකද අපේ රටේ පොලිස්සිය අපක්ෂපාති නෑ අපේ රටේ පොලිස්සිය පක්ෂපාතිී පවතින පාලකයන්ට. අපේ රටේ පොලිස්සිය පක්ෂපාති බලය සහිතායට. අපේ රටේ පොලිස්සිියය පක්ෂපාති ධනය සහිටායට.ඒනිසා දේශපාල බලය රනය නිලය නැති රටමුවෙන් පෙනනි සිටින ක් ඝෝෂණය කරන උද්ගෝෂකයන්ග. අරගලකරුවන්ව මර්ධලය කරන්න මේ නීතිය වක්ර කාරයෙන් ප්‍රියාත් මක් කරගන්න හැකි ක්ෂ ඇතු මට අප ැන ොතුර අනුව බතුමා ොන්ද නීතිංජ සංගම ඇතුළු යදාදර සංගම් වලට මේ කාරනේ සංශෝදලය කරනවා කියලා. හැබයි එක සංශෝධනය නොකර එත් තිබ්ප තත්වෙන්ම මේවනකොට පාලිමේතතිය දෙවනරකීම සඳහාපයොම කලකිීම. එනිසාපි කියන කරුණා කරලා මේ වගේ ජනතාව මර්ධනය කරන වැඩ කරන්න එපා. මද්‍රව්වේ පාලනය කරන්න මද්‍රව ෝදර ැඩ පාත්ව වන්න සියලු ක්‍රියාමාර්ග ගන්න අපි ඔබතු මත් එක්ක එක්කට හිටගෙන ඒ සඳහපිය ඔබට ශක්තියක් වෙන ලැස්ත. හැබයි මේ වගේ නීතිවලට මහවෙලා අරගල කරුවෝ උද්ගෝෂකයෝ. රජය මතයට එරහිව හඩනගන මනිස්සු මැඩ පාත්තන් ත් හකරන්නපා. එවවා සබ්‍යත් නෑ ඒ ේ හර සාක්ෂයට එක ලලා ශ්වාස්ස ක නවා ඒනි සබන්ධය අපි ියල දේශප ලක් න්ට පාලි මේතුව සේල මන්ත්‍රීවරුන්ට බෝොම පැදිල කෙනවා රුණා කරම මේ පනතට සංචෝධනයට ඔබේ චන්දය පාවිච්චි කරනවා නම් මේ ගැන නැවත ගැමඹරින් අද්‍යයනයක් කරලලා ඒ සම්බන්ධය කටතු කරන්න කිය කාරනාව බොහම පැදිලි න බොමස්තු. පෝට. වාරණෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.